එළවලු බීජ නිෂ්පාදනයේදී විශේෂ සැලකිල්ලක් දැක්වීම අනිවාර්ය කාර්යයක්. මේට හේතුව විශාල මුදලක් මේ සඳහා වැය කිරීමට සිදුවීමයි. මේ නිසා සෑම බීජයක්ම ප්‍රයෝජනීයට ගත හැකි අන්දමට අප නිෂ්පාදනය කළ යුතුයි. මෙම ගොවිපළ තුල බීජ වර්ග රාශියක් නිෂ්පාදනය කරන අන්දම දැක ගන්න පිළිවන්. වම්බටු, පතෝල, කරවිල, බුෂිටා බණ්ඩක්ක පමණක් නෙවෙයි. මුංගැට සහ කොල්ලු, බඩඉරිඟු වැනි සෙසු භෝගද සාර්ථකව වගා කර තිබෙනවා. භෝග වගා කිරීමේදී නිතරම ජල අවශ්‍යතාවය අනුව වගා කිරීම තුළින් ජලය වැඩියෙන් අවශ්‍ය භෝගවලට ජලය පහසුවෙන් ලබා දීමට හැකියාව ලැබිලා තියෙනවා. එමෙන්ම පරතර පාලනයට මුල් තැනක් ලබා දීම තුළින් තරගකාරීත්වයකින් තොරව භෝගයට වර්ධනය වීමට ඉඩ ලැබී තිබීමත් දැක ගන්න පිළිවන්. හැකි සෑම විටම කාබනික පොහොර යෙදීමටද වග බලාගෙන තිබෙනවා. මේ නිසා ජල හිගයකට උවද භෝගයට හොඳින් ඔරොත්තු දීමට හැකි වෙනවා. මේ ගොවිපලේ තිබෙන වම්බටු වගාවේ වපසරිය අක්කර 2 හමාරක් පමණ වෙනවා. SM164 ප්‍රභේදයේ තමයි වගා කරලා තියෙන්නේ. ඒ සඳහා ලබා දී තිබෙන පරතරය සෙන්ටිමීටර් 90 වැඩි කිරීම 90 වෙනවා. බීජ සඳහා වගා කර තිබෙන නිසා නිර්දේශිත ආකාරයට පෝෂක ලබා දීමටත් අවශ්‍ය පමණ මෝරා ඇති විට අස්වනු නෙලීමත් තුළින් නියම ප්‍රමිතියෙන් යුතු බීජ නිෂ්පාදනය කිරීමට හැකි වී තිබෙනවා. ගොවිපළ තුළ තිබෙන සම්පත් යොදාගෙන බීජ සැකසීම පැසසේ යුත්තක්. පතුල සහ කරවිල බීජ නිෂ්පාදනයේට මේ ගොවිපලේ විශාල ඉඩකඩක් ලැබී තිබෙනවා. ක්‍රමානුකූල වගා රටාවකින් පසු නියමිත කාලවකවානුවලදී බීජ නිෂ්පාදනයේ සඳහා අස්වනු නෙලීමට ගොවිපළ කාර්ය මණ්ඩලය කටයුතු කර තිබෙන අන්දම දැක ගන්න පිළිවන්. අස්වනු නෙලීමෙන් පසු පියවරෙන් පියවර බීජ නිෂ්පාදනයේට මොවුන් අවතීර්ණය වෙලා. මේට අමතරව බීජ නිෂ්පාදනයේදී බුෂිටා සහ බණ්ඩක්කා බීජ වගාවද ඉතාමත් සාර්ථක අන්දමින් ගොවිපළ තුල ක්‍රියාත්මක වන අන්දම දැක ගන්න පිළිවන්. රටේ ආහාර අවශ්‍යතාවයේ දෙස බැලීමේදී වී වගාවට අමතරව අතිරේක භෝගවලටද ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු වෙනවා. මේ නිසා අපි අතිරේක භෝග බීජ නිෂ්පාදනය ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වූ කරුණක්. මැදගම බීජ ගොවිපළ තුලද අතිරේක භෝග වර්ග රාශියක් වගා කර තිබෙන අන්දම මේ දසුන් වලින් අපට දැක ගන්න පිළිවන්. අක්කර 1ක භූමියක් පුරා පැතිර තිබුණ මුම් වගාවේ බීජ නිෂ්පාදනයේ සඳහාම වූ ක්‍රියා අනුගමනය කළ නිසා ඔවුන්ට සුදුසු තත්ත්වයේ බීජ මුං අස්වැන්නක් සකස් කර ගැනීමට පිළිවන් වෙලා තිබෙනවා. ගොවිපළ තුල විශාල ඉඩකඩක් බඩඉරිඟු වගාවට වෙන් කර තිබුණා. වගා කර තිබුණේ අරුණ බඩඉරිඟු ප්‍රභේදයයි. අස්වනු නෙලීමෙන් පසු නියමිත අන්දමට වේලාගත් බඩඉරිඟු කරල් පිටින්ම බීජ වශයෙන් අලෙවි කිරීමට ඔවුන්ට හැකි වෙලා තිබෙනවා. එළවලු සහ අතිරේක භෝග බීජ නිෂ්පාදනයේ මෙන්ම බිත්තරවි ගොවිපලක් ආරම්භ කර තිබෙන්නේ බිත්තරවි අවශ්‍යතාවෙන් සුළු කොටසක් හෝ ලබා දීමේ අරමුණෙන් බවයි ගොවිපල කළමනාකරු අපට කීවේ. ගොවිපල තුළ දකින්න තිබුණ තවත් කාර්යයක් තමයි පැලතවානක් නඩත්තු කිරීම. පැලතවානේ වැල් දොඩම්, දෙහි, දොඩම්, ලෙමන්, පේර, අඹ වැනි පළතුරු වර්ග රාශියක් තිබීම ප්‍රදේශවාසීන්ට සහනයක් වී තිබෙනවා. මීට අමතරව වනවගා පැල වර්ග දෙක ගන්නත් පිළිවන්. මැදගම ගොවිපළ තුල ක්‍රියාත්මක වන මේ වැඩපිළිවෙල ලංකාව පුරා පැතිරී ඇති වෙනත් රජයේ ගොවිපළවලට ලොකු ආදර්ශයක්.